පූජනීය මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වත්ීනි පින්වත් දරුදැරියනි අද අප බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨානයේ ඩය කායානුපස්සනාවෙහි ඉරියාපත භාවනාව පිළිබඳව සූක්ෂම ඉරියාපතේ පිළිබඳව භාවනාව විග්‍රහ කරන්නයි මේ අපි දකින්න ඕනේ සතර ඉරියාව පවත්නා භාවනාව පිළිබඳව අපි පළමු අවස්ථාවේදී විග්‍රහ කරගත්තා ඒ වගේම ඉතා කුඩා ඉරියව් පිළිබඳව අපි මෙතේ දකින්න ඕනේ. කුණිජා පරම් වික්කමේ විකු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පහාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටි පත කීවර ධාරීන සම්පජානකාරී හෝති. අහිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ පිතේ නිහින්නේ සුත්තේ ජාගරිතේ බාහිතේ තුන්හි පහාවේ සම්පජානකාරී හෝති මෙන්න මේ ආකාරයෙන් ඒ ඉරියාපත භාවනාව සූක්ෂම වශයෙන් විග්‍රහ වෙනවා මෙන්න මේ ටිකත් අපි හොඳින් දැනගන්න ඕනේ කොහොමද දැනගන්නේ යන්නේ හෝ යන්නේ මේ දැනගනි ඒ වගේම එනවා නම් එනවා කියයි වගේම දැනගන්නවා ඒ වගේම එක එක කුඩා කුඩා ඉරියව් පවත්නකොට ඒ හැම එකක්ම එකින් එකට දැනගන්නවා ඒතර යන හැටි එන හැටි ඒ වගේම ආරෝපිතේ විලෝකිතේ කියන්නේ ඉදිරි බලනවා පිටිපස්ස බලනවා සම්මිංජිතේන පසාරිතේන කිව්වේ අතපය අකුලනවා දිගාරිනවා අඟපතඟ අකුලනවා දිගාරිනවා මේ ආකාරයෙන් කටයුතු කරනවා සංගල තිවුරු පාතිවුරු දක්නවා කියලා විශ්වණු හන්තිලා මෝඩිය කරපු නිසා ඒ වගේ ඒ තිවුරු පාත්‍රා දැරීම ආදී කරන අවස්ථාව ගැන කියවෙන්නේ ඒක ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පින්වත් පිරිස උනත් තම තමන් අදින පළකින දේවල් අනබුණ ආහාර ගන්න අවස්ථා ඒ වැඩි කරන්නා වූ ඉරියව් යන්නේ තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම කුමද්ද කරන්නේ? සෑම ගන්නකොට වතුර බොනකොට නැහෙන ආහාරයක් ගන්නකොට බොන දෙයක් බොනකොට ඒ වගේම හපනකොට විදෙනකොට රස විඳිනකොට ඒ වගේම මේ ආදී කටයුතු කරනකොට මේ සෑම මොහොතක් පාසාම මනා සිහියෙන් කරන්ටයි කියලා කියනවා. දැන් මේ රාජ්‍ය අපි මනා සිහියෙන් කරන හැටි දැනගන්න ඕනේ. සම්පජඤ්ඤ කියන වචනේ කියනවා මේ භාවනාව සම්පජඤ්ඤ භාවනාව මොකක්ද මේ කියන්නේ මනා තීනුවනි නිතෝ කරන භාවනාව තමන්ගේ ඉරියව් පවත්වනකොට ඒ සෑම ඉරියව්වක් පිළිබඳව මනා තීයෙන් නිතව අපි දකින්න ඕනේ ඒ කරන ඉරියව්ව කුමක්ද මේදී අපි දකින්න ඕනේ අපි නිකම්ම අතපය අකුලනවා කිව්වට අකිලුවට දිගාරිනවා කියලා දිගාරියට අනවා කියලා කෑම කෑවට වතුර බොනවා කියලා හිතන්නේ දිව්වට මේ ආදි වශයෙන් අපේ ශාරීරික පුංචි පුංචි ඉරියව්වක් මේ දේ කරනවා කියලා හිතාගෙන කළාට මේ භාවනාව වැඩෙන්නේ හේතු නැහැ. ඉරියව්වක් නම් දකින්නවා. ප්‍රඥා පහල කරන්නේ කොහොමද? ප්‍රඥාව පහල කරන්න නම් ඒ කටයුතු හරියාකාරව දකින්න ඕනේ පරිච්ඡ සමුප්පන්නව තමන් කරන කටයුතු කුමකට හේතු වෙනවද? දුකට හේතු වෙනවද? සතර පැවැත්මට හේතු වෙනවද? ඒ જાතියේ කාය සංඛාරයද මේ ගොඩනගන්නේ. එනනම් මේ කාය ක්‍රියාත්මක කරලා නම් හිතකින් ඒ සමග පිනක් හෝ පවක් හෝ ආදී සිදුවෙන යමක් තියෙනවද ඒ දෙබඳු දෙකට ගැළපෙනවා කියලා මනා තීනුවණින් දකින්න ඕනේ එන අපේ පරමාර්ථය මොකද්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපාය ආසයන්ගේ මිදී සම්පත ලබන සැනසීම කියන උතුම් නිවන සාක්ෂාත් කරගන්නයි එහෙනම් අපේ කරන වැඩ පිළිවෙල තුළින් මතුවනක් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපාය ආස හටගන්න જાතිය පහල කරනවා නම් අන්නේ වැඩ පිළිවෙල මනාසී තීරුම් අරගන්න ඕනේ ඒකට හේතුකාරකවන සංඛාර මාතුල මගින් මේ ක්‍රියාවෙන් ගොඩ නැගෙනවාද මම මේ කය පවත්වනකොට කරන්නා වූ මේ අනුක්‍රියාවලිය එනම් මේ ඉතා කුඩා ක්‍රියාවලිය ගොඩ නැගෙන ශක්තිය මොකද්ද කාගේ මුල් කරගෙන දේශයේ මුල් කරගෙනද මම මේ කටයුතු කරන්නේ මෙන්න මේ කාරණය බලන්න ඕනේ වෙනත් හිතන්න ඕනේ මනසේ තියෙන මොන දෙයක් එකයි ඒදා තියෙනවා සාත්තක සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ එවැන්නේ සප්පාය සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා මෙන්න මේ ආකාරයෙන් මනා නුවණින් දැනගෙන කරන ආකාරයේ විග්‍රහ වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ මොකක්ද කියන්නේ. දැන් අපි ඉදිරි බලනකොට ආපසු බලනකොට මනාසේ දැනගෙන කරන්න කියලා කියන්නේ. කරන ආකාරයේ දකින්න ඕනේ. මොනවද මේ කොහොමද දකින්නේ? බලනවා බලනවා කියලා බැලුවට මේ ටික සකස් වෙන්නේ නැහැ, යථාර්ථයේ ඉන්නේ නැහැ. එහෙනම් බලන්න ඕනේ ඇයි මම මේ බැලුවේ? ඇයි මේ දිප්පැත්ත බැලුවේ? මොනවා කරන්නද කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? රාගයට හේතු වෙන කාරණයක් සඳහා බැලුවද? ද්වේෂයට හේතු පාරගෙන කාරණයන් මුල් දෙන්නේ මේ බැලුවේ මෙන්න මේක මනාසී තියෙන් බලන්න ඕනේ මෙහෙම බලනකොට එහෙම දැනගත්තොත් එහෙම ඇයි නැත්තේ මේ බඳු වන්නාව රාග ආස්වාද දර්ශනය දැකලා මම මේ බැලුවේ ගැටීමට හේතු පාරගෙන මට නිමිත්තාවු ප්‍රශ්නෙකට
ගැටෙන්න තරහ කරන්න මේ සඳහා දුෂ්‍ය මනසකින් මම මේ බැලුවේ අන්න එහෙම වෙනවා නම් මේ බැලීම මගේ පරමාර්ථයට සාර්ථකද නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස උපායාසය සම්සිද්ධි ලබන්නා වූ නිවන් සුවය ලබා ගන්නට හේතු කාර්යයෙන් සාර්ථක වැඩ පිළිවෙලට අයිතිද මගේ බැලීම අන්න මනාසියෙන් දකින්න ඕන එක ඒ වගේම සප්පාය වෙනවද නැත්නම් ඒක වැඩෙන්න හේතු වෙනවද ආර්ය මාර්ගය වැඩෙන්න හේතු වෙනවද නැත්නම් ආර්ය මාර්ගයට අනුකූල ගෝචර ක්‍රියාවලියක්ද ගෝචරද මුලා සහගතද නැද්ද මෙන්න මේ කියන හතර ආකාරයට අනුව මනාසියෙන් කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේක මේ විදිහම කරනකොට තමයි සම්පජානකාරී හෝටි කියන தත්යේ බැලිම මුල් කරගෙන සිද්ධ වෙන්නේ අන්න ඒ වෙලාවේ අපි දකිනවා එහෙම බලනකොට එබඳු හැඟීමක් ඇති වෙනවා නම් රාගයේ මුල් කරගෙන ක්‍රියාවක් හටගත්තොත් එයින් මොනවද ඇති වෙන්නේ රාග සහගත කාය සංඛාර ගොඩ නැගෙනවා ද්වේෂයේ මුල් කරගෙන බැලුවේ ද්වේෂයේ සහගත කාය සංඛාර ගොඩ නැගෙනවා එහෙනම් ඉදිරි බැලීම නිකන් කරන්න බෑ මනාසියෙන් බලලා කරන්න පුරුදුනහම හරියට දහම් මාර්ගයේ දනෝ හිත හිතිනවා හතිය වැඩෙනවා කිහි නුවණ වැඩෙනවා එයා මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ සෑම කෙනෙකුටම ඉදා වටින භාවනාවක් මම මේ ප්‍රතිපස්ස බැල්ලේ මොකටද මොන හේතුවක් උඩද මෙන්න මේ ආකාරයෙන් බලන්න පුරුදුනහම ඒක රාගයට හේතු වෙන දේශයට හේතු වෙන බැලීමේ ක්‍රියාවලියක් නම් මේ කාරණේ ඒ මොහොතේම තේරුම් ගන්න ඕනේ ඒ මොහොතේම තේරුම් අරන් ආයති සංවරයේ පිළිපව ගන්න ඕනේ හිත එබඳු වන්නා වැරදි ආකාරයෙන් මම ආයි බලන්නේ මං හික්මෙනවා මෙන්න මෙහෙම හික්මවා ගන්න පුරුදු වෙනකොට මේ ආයේ භාවනාව වැඩෙනවා මෙන්න මෙහෙමයි සම්පජාන භාවනාව වඩන්නේ ඒ වාගේම මොකද කරන්නේ අතපය අකුලනකොට දිගාරිනකොට ඇයි මම මේ අත ඇකිලිවේ ඇයි මේ අත දිගෑරියේ අකුලනවා අකුලනවා දිගාරිනවා දිගාරිනවා කියලා මෙහෙම හිතුවට මේ කියන්නා වූ තත්වයේ යථාර්ථයෙන් භාවනාවක් වශයෙන් නිකන් වැඩින්නේ නැහැ වලන්තරම් මොකද කරන්න ඕනේ මොකටද මේ අත ඇකිලිවේ ඇයි මේ අත ඉස්සුවේ මදුරට ගහන්න නේද අනිත් දැක්ක එකපාර මේ කාරණේ එහෙනම් මම අත උසපු කාරණේ සාර්ථකද ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසයන්ගේ මිදෙන ක්‍රියාවලියක්ද මේ ඒ සඳහා අවශ්‍ය වෙන ගෝචර ක්‍රියාවලියක් මේ කරන්න හදන්නේ ඒක සප්පායද මුලා සහගතද නැද්ද මෙන්න මේ ආකාරයෙන් ගැටළු සුළු වුණත් ප්‍රාණ ඝාතිය සඳහායි මේ ක්‍රියාත්මක කරන්න හිතුවේ එහෙනම් මේක හරිද වැරදිනේ එහෙනම් මොකද මම ගන්න తీරණි ඒ මදුරව පන්නා ලබනවා මම මේක කරන්නේ නැහැ අනේ ඉතාලම සුළු දෙයක් ගැන එක දෙයක් ගැන කිව්වම ඔය අනුසාරී හිතන්න පුරුදු වෙන්න ඔය හැම දෙයක් ගැන මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ ඉරියව් පවත්වනකොට මේ පවත්වන ඉරියව්ව රාගයට දේශයට හේතු වෙන කාරණයක් සඳහාද මෙතේ මේ මොහොතේ මම මේ ක්‍රියාත්මක කරන්න කියලා ඒ වර්තමාන මොහොත විදර්ශනාවට නගන්න කිව්වොත් නෝකයි හොඳින් තේරුම් අරගන්නට විදර්ශනාව වැඩින් එහිමයි තමාගේ මාර්ගයේ වැඩිලා හරියාකාර යථාභූතිය ලැබෙන්නේ තමා ඒ මොහොතේ ගන්නා වූ සාධීකරණ මනාසියෙන් සිද්ධ කිරීමේ ප්‍රයෝගයටයි මේසා තේරුම් අරගන්න ඕනේ අතපය දිගු කරනකොට අකුලනකොට ඒ වගේම ඒ කටයුතු කරනකොට මල මුත්‍රා පහ කරනකොට පවා ඒක කරන්න කියලා පෙන්නා උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හෝති දැන් මල මුත්‍රා පහ කරන වෙලාවට පවා මිසි දකින්න ඕනේ ඇයි කෙබඳු දෙයක්ද මම මේ කරන්න ලැහැත් වෙන්නේ මල පහ කරන්න කොහෙද මේ ලැහැත් වෙන්නේ අදිපාරක ගැලපෙනවද ගැලපෙන්නේ නැහැ නේද අන්න තමන්ම තේරුම් ගන්න ඕනේ කීදෙනුට පෑගෙනවද ජරා වෙනවද ඒ වගේ මිස මිජ සහිතද මිට සුදුසු දෙනක් නෙමෙයි නේද ඒ වගේ සුචිතේට එකරගෙන නැහැ සුචරිතේ එකගෙන නැහැ දුෂ්චර්ය වැඩක් නේද මේ කරන්න හදන්නේ නීච වැඩක් නේද මේ කරන්න හදන්නේ මේවා මං ඉස්සර නොදැනුවත් කළා නමුත් දැන් මට තේරෙනවා මේක දුෂ්චර්යයක් නොකල විත්තා පොතෙන් අරගෙන බෑ තමන් හිතෙන් නිවන් දකින්න හිතෙන් දහම් දකින්න ඕනේ ප්‍රඥාවෙන් දහම් දකින්නේ කොහොමයි ඒක අපි කොයි පොතේද තියෙන්නේ කියලා අහුවොත් මේක තමයි මුලාව තේරුම් අරගන්න ඕනේ පොතෙන් නෙමේ දහම් දකින්න මඟ හොයාගන්නේ නුවණින් තීනුවණින් අන්න තීනුවණින් යොමු කරලා බලන්නයි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ එනම් අභිධ්‍යානන් වහන්සේ අම්බලත්ක රාහුලෝවද සූත්‍රයේදී රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ ඔන්න ඔය ටිකමයි තමන් කරන ඉතාම උදාහව කටයුත්ත කරනකොට කාගේද දේශයට වැටෙනවා කියලා මනාසියෙන් බලන්න බලාගෙන ඉන්න නම් ඒක අත්හර ගන්නට අන්න අභිධ්‍යානන් වහන්සේ දුන්න ලස්සනට උපමාව තමා ස්වෛරීව නිවන් දකින්න මඟ හොයාගන්න හැටි සුද්ධ වෙන මඟ හොයාගන්න හැටි චරිතය සුද්ධ කරගන්න හැටි සාමින්වත් අහලා නෙමෙයි කවුරුක් කියන කියමන විශ්වාස කරලා නෙමෙයි තමන්ම යථාර්ථය දැකලා අතර දමන්නේ එනම් කැකයක් නැහැ සත්‍ය ධර්මයේ වැටහිලා අන සංදිත්තිකයි අකාලිකයි ඒහිපත්තිකයි මේ සියලු ගුණ තියෙනවා මෙන්න මේ ආකාරයෙන් මොන පොතේද ඔහොම කියා තියෙන්නේ බුදුරයන් වහන්සේ එහෙම ඉපා කියලා නැහැ අපි කරපුවාම මොකද මේ ආදි වශයෙන් අදහස් ගත්තොත් ඒක මුලාවක් අන්න තමන් දැනගන්න හැටි වරද මෙන්න මෙහෙම තේරුම් අරගන්න ඕනේ මුත්‍රා කරන්ට යනවා කොහෙද තියෙන්නේ ඉදිරියේ ඉස්කෝලයක් ඈත දිනා පාර අර ළමයින් ඉන්න පැත්ත බලාගෙන ඉඳගෙන මුත්‍රා කරන්න ලැහැත් වෙනොත් එහෙම ගැලපෙනවද අන්න හිතලා බලන්න ඕනේ
ඒ වගේම කොහෙද මේ මුත්‍රා කරන්න හදන්නේ ළමා ඉඳගෙන නැහනා සෙනග ඉඳගෙන ගැවසෙන ස්ථානයක් දැන් මේ කාමරවල ළඟ මෙතන මුත්‍රා කරලා මේ මුත්‍රා ගන්න ඇවිල්ලි මොකද වෙන්නේ ගැලපෙන්නේ නැහැ නේද එහෙනම් අන්න ඒ වගේ දකින්න ඕන නුවණින් ඒකයි කියේ උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හොදීන්නේ මල මුත්‍රා පහල කරත් මේක පහ කරන කොටත් මෙන්න මේ ආකාරයෙන් මනාසී දැනගන්න ඒවා සුළු දැන කරන්ට නොගැලපෙන විදිහට උච්චාර විදිහට කරන්ට එපා මේ චෛත්‍යය හැඩ ගහගන්න හැටි ධර්මානුකූලව දැකලා මෙන්න මේ ආකාරයේ තමන්ගේ කායानुපස්සනාවෙන් හැඩ ගහගන්නයි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ චරිත සෝදනය කරගන්න හැටි. එන අපි දැනගන්න ඕනේ මෙන්න මේක කෑම කනකොට මොකද අපි කාවුවා කියලා දෙන්න ඕනේ අපි චපු ගාලා කණ්ඩේ පා සුසුසු ගාලා බොන්ටේ පා දැන් මිනිහ මේවා පිළිලා තිබෙනවා. නමුත් අපිට මේක දැනගන්න ඕනේ ගැළපෙන්නේ නැහැ නේද? අනික් කාට මේක කතායි නේද? අනික් කාට හිවිතයි නේද? එහෙම කනවනම් හැමතැනම කෑම විසුරෝ විසුරෝ කනවනම් හොඳ නැහැ නේද? අන්න අපි දකින්න ඕනේ වතුර බොන්ටේ යනවා. ඒ වන්ට ගිහ බලනකොට දරි පිටි ගාලා අරගෙන ඉඳගෙන යනවා දුවගෙන දුවගෙන ඇවිල්ලා වෙහෙට වැඩි කල්පනා කරේ නැහැ වතුර බීගෙන ගියා සමහර ලාවට පපෝ හිරවිලක් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන් ඒ වගේ අවස්ථාවල ඒ නිසා මනා තියෙන මේ හැම දෙයක්ම කරන්න පුරුදු වෙන්න ඕනේ ඒ වගේම යම් දෙයක් තියෙනවා වතුර බොන්ට ගියා කීප දෙනෙක් ඉන්නවා වතුර හිඟයි තියෙන්නේ එක යෝගුවයි 50ක් ඉන්නවනම් මට පුළුවන් තරම් වතුර බීලා මං ගියොත් ගැලපෙනවා කෑම කන්න යනවා මේ කෑම කන වෙලාවට වටපිට බලන්න ඕනේ අන්නේ පුජ්‍යලියෝ ගැන සීකරන්ට ඕනේ බලන්න ඕනේ බලාපුවාම මේ කෑම වර්ගින් විතරක් මට ඕන තරම් කෑවොත් හරියනවාද තව කී දෙනෙක් කෑම කන්ට ඉන්නවද එහෙනම් පමණ දැනගෙන මම මේකෙන් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයේ යථාර්ථයේ සීකරින් කටයුතු කරනකොට තමයි මේ සත්‍ය අවබෝධය ලැබෙන්නේ අන්නේ මේ ආකාරයෙන් දැනගෙන හරියට කනබල අවස්ථාවේ පවා රහවිඳින අවස්ථාවේ පවා අපි දකින්න ඕනේ මම මේ රහවිඳින්ද රස උත්ෘෂ්ණාවෙන්ද මේ විඳින්නේ නැත්නම් කෑම ටික හපලා ගිලින්න ඕන නැහැ මේ අපන්නේ එන හත බල බලා ඉඳලි මේ හපහපා ඉන්නේ මේවා දකින්න ඕනේ එහෙමනම් අපි දකින්න ඕනේ සිරු වශයෙන් හෝ වෙනවා නම් ඇලීමට හේතුවක් ගැටීමට හේතුවක් මේ සඳහා කරන ක්‍රියාකලාපයන්ට මරීමේ කායික ක්‍රියාකලාපයේ අයිති නම් මම කල්දාවත් එබඳු දෙයක් පස්සේ යන්නේ නැහැ ඒවා වහාම පහ කර දමනවා යලිය බඳු දෙයක් උදාන වෙන්න මම මානසික අදිස්ථාන කරගෙන ආයිති සංවරයේ පිහිටනවා මෙන්න මෙහෙම තමා පිළිබඳව හැම මොහොතකම බලන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් පුරුදු වෙනකොට තමන්ට පුළුවන් වෙනවා සංවර භාවය ඇති කරගන්න ශීලගුණේ ඇති කරගන්න අනේ ශික්ෂණේ සමාධියට හේතු වෙනවා ඒ වගේම ප්‍රඥාව වැඩිවෙන්න තීනවල වැඩිවෙන්න හේතු වෙනවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට මොකද වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සමාගයන පමණක් බලලාමදි එහෙනම් මොකද කියන්නේ බාහිරත් මේ වගේම බලන්න ඕනේ දැන් අපි මේ බාහිර බලන හැටි දකින්න ඕනේ හැමතැනම පෙන්වා තියෙන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපති විහෙලති මේ ආකාරයෙන් ආධ්‍යාත්මික කාය ස්වභාවය මෙතේ දැක ගන්න ඕනේ මෛත්‍රාවා කායේ කායනපති විහෙරදී කියන තැන පෙන්නන්නේ අන්‍ය පුද්ගලයෝ ගැන දකින්න ඕන පුද්ගලත්වයට සීමා කරලා. නමුත් මෙතින් දැක් වේරවාණයම දකින්න ඕනේ. මේ පුද්ගල සීමාවක් නෙමෙයි පෙන්න්නේ. මොකද මේ පෙන්න්නේ? අපි යම් කිසි දෙයක් දිහා බලනවා. බලනකොට කුමක් නිසාද බැලුවේ? ආස්වාද විඳින්ද මේක කාරණයක්. දැන් ඒ සඳහාම ඇලුම් කිරීම කොතන කොතනද තිබුණේ? ඇහැ මුල් කරගෙන ආස්වාද විඳින්ද ගත්තා. එහෙනම් බාහිර දේ පිළිබඳව බලන්න ඕනේ වගේම මේ පුංචි ඉරියව්වක් පවතලා පොඩි මොහොතක් බැලුවේ කවුද දිහාද මක් දිහාද ලස්සන දෙයක් දිහා ලස්සන බලන්නද නැත්නම් මගේ හතුරෙක් වෛරකාරීක ආවා මෙයා ඒ ගැන බලන්නද නැත්නම් හොරකමක් කරන්න හොද බඩුවක් තියෙනවා ඒක අරගෙන යන්නද මේවා බලන්නේ මේ වඥාදියක් හින්දා ඒ දිහායි බැලුවේ මේ ආදි වශයෙන් තමා බලන්නේ මේ බාහිර ලෝකයේ තමාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරන අන්‍ය අවස්ථාව ගැන දකින්න ඕනේ ඒ වාතුල තිබෙන අසාධාරණ සාධාරණ දකින්න ඕනේ තමා සතු දෙයක්ද නැත්නම් තමා විසින් පරිහරණයට වෙන් කරගත්ත දෙයක්ද සම්මත කරගත්ත දෙයක්ද නා අන්‍යා සතු වෙන දෙයක සම්මත වෙච්ච ලෝක සම්මතයක්ද මේ ආදී වශයෙන් දකින්න ඕනේ ඒ වගේම මේ ආධ්‍යාත්මික දේ බාහිර දේ දකින්න ඕනේ මලක් පිටිලා තියෙනවා වටපිට බැලුවා කිසිම හේතුවක් නැහැ අනුගේ මල් ගහක් දෙක හැල්ලලා දාලා යන්න යනවා දැන් බලන්න ඕනේ ගහ පිළිබඳවත් එහෙම දකින්න ඕනේ මේ ගැළපෙනවද ඒ බාහිර වස්තුවට එහෙම කරන එක හරිද ඒක කුමක්ද ඇයි මං එහෙම එකක් මේ බාහිර වස්තුවට සිද්ධ කරන්නේ මෙන්න මේ ආකාරයෙන් දැක්කනම් අපි මේ ලෝකේ බාහිර දේවල් විනාශ කරන්නේ නැහැ. බාහිර සම්පත් වරසන්නේ නැහැ. පොල කෑල්ලක් ගත්තා. අර බීලා විසිකලා. ප්‍රහාරණ විසිකලේ. අන්න බැලුවනම් අපි බාහිර වස්තුව ගැන අපිට පේන නොගැලපෙන දෙන්නේ මම මේ පොලිය දැම්මේ. කුණු බක්තියෙන් දාන්න ඕන පොලිය මහපාරේ නේද දැම්මේ. මේ ආදි වශයෙන් දකින්නට මොකද වෙන්නේ? මං මේ කරපු වැඩේ නිසා සීජනේ කනුගමනේ කරනවාද ඒක කමක් නැහැ කියලා. එහෙම වුණොත් මේ පාර හැදි වෙනවා. අනික ඇටික දුක්ඛානුගතියට වැටලා ඒවා කරන්න පටන් ගන්නවා. මම හරියාකාරව වැඩ කරනවා දැක්කොත් තවත් අය ඒ ආකාරයෙන් නිරුක්තිය අනුකූලව කටයුතු කරලා හොඳ පැත්තට හැරෙනවා. එහෙනම් මේ බාහිර සියල්ලම හරියනවා නේද මේ පුංචි වැඩි හරියාකාරව මම කළොත් කියලා. තම තමන් මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ යහපත් වැඩ කරන මේ බාහිර ලෝකයේ ස්වභාවය දැකලා කරන්න පටන් ගත්තා නම්
මෙන්න මේකයි බහිද්ධාවා කායේ කායන පසින් සිරිත කිනාර්ථයේ මෙතන. එනම් හොඳින් තේරුම් අරගෙන මෙහෙම චෛත්‍ය හැද ගැහුවත් විතර බලන්න කොච්චර ලක්ෂණ විදිහේ සමාජයක් බිහි වෙනවද? මේ ආර්ය සමාජයේ විතර ලස්සන උනේ ඔහොමයි. හරි ආකාර කටයුතු කරන් දක්ෂ උනේ ඔහොමයි. එහෙම නැතුව බලනවා බලනවා කියලා බලා හිටියට අතමයි අකුලනවා අකුලනවා කියලා ඇකිලුවට දිගාරිනවා දිගාරිනවා කියලා දිගාරියට මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ නැහැ. මේ ඥානයේ මේ සතිය පහළ වෙන්නේ නැහැ. එහෙනම් යාවදීව ඥානමත්තාය පරිච්ඡේදිමත්තාය අනේ මෙතේ කටයුතු කළොත් ඥානෙ මත වෙනවා සතිය මත වෙනවා කියලා කිව්වේ මෙන්න මෙහෙම ධර්මානුකූලව දැනගෙන කටයුතු කිරීමෙන්. එහෙනම් අපි දකින්න ඕනේ දුස්චරිතයේ නොකටයුත්ත ඉතා පුංචි දෙයක් වුණත් අපි ඒක අපි කය ක්‍රියාත්මක කරන්න අපි හිත වෙහෙසවනවා නම් ඒ නිසා මනසින් පතු කරලා ඒ කාය සංඛාරයක් වශයෙන් ගොඩ නැගුවා නම් කාය සංචේතන ගොඩ නගලා කළා නම් අපිට ඒ තුළින් නැගින්නේ පාපයක් තුනුණත් පාපේ පාපේමයි. නුපුරුදුව හිටියොත් දවසකට බඳු පාප කීයක් අපි අතින් කෙරෙනවද? ලක්ෂ ගණනක් කෙරෙන්න පුළුවන් දවසේ කටයුතු වලින් ඉක්මවා ගත්තොත් මොකද වෙන්නේ? මනා සිහිනුවණින් ඉන්න පුරුදු වෙලා සිහිනුවණ වැඩෙනවා. ඒ පාප සිය දහස් ගණනක් ලක්ෂ ගණනක් දවසකට සිද්ධ වෙනවා. එන සුද්ධ මානසිකත්වයක් ඇති වෙනකොට අන්නේ සුද්ධ මානසික ප්‍රතිගතයේ තුලයි යථාභූතේ ලැබෙන ප්‍රබෝධසරත්තේ හටගන්නේ සමාධිය වැඩෙන්නේ. මොකින් තේරුම් අරගෙන මේ ආකාරයෙන් ওই අවස්ථාව වටහා ගන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් කටයුතු කරන්න පුරුදුනොත් මොකද වෙන්නේ? අන්න අපි කලබල දෙහි පිළිබඳව, අදින පරිදින දෙහි පිළිබඳව, සෑම දෙයක් පිළිබඳවම මේ කරන සියලුම මේ කය මුල් කරන ඉතා කුඩා සියලුම කාරණා පිළිබඳව මෙහි වැටහීමක් අපිට එනවා නම් මෙන්න මේ පුරුද්ද දිගින් දිගටම පුරුදු කරගෙන ගියහම අපිටම සැනසුමක් දකින්න ලැබෙනවා. කුමද්ද සැනසුම? අපි කාගෙන්වත් ඇනුම් පදයක් අනුන්ගෙන් බැනුම් අහන්න මේ වැඩ අපි කරලා නැහැ නේද? මට අවංකව යම් හිතේට ගියා නම් මේ ස්ථානයේ මම දුසිරිත්ව හැසිරලා නැහැ නේද? මට බය වෙන්න දෙයක් නැහැ. මට සමාජයට අවංකව පිණී සිටිය හැකි, සමාජයට අවංකව මුහුණ දුන්න හැකි. මම අවංකයි නේද කියලා සමාජ චිත්ත ප්‍රහාදිය වතු කර ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අන්නේ අවස්ථාවම දැනගන්න ඕනේ. ඒ තුලින් මේ චිත්ත ප්‍රහාදිය ලැබෙන හැටි. එහෙනම් මෙන්න මේ අවස්ථාව මේ ආර්ය මාර්ගයේ වර්ණයට අත්‍යවශ්‍යයි. මෙන්න භාවනාව මේදා හොඳින් තේරුම් අරගෙන තමන් යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වටින්ද බලන සෑම අවස්ථාවක මෙසේ දකින්න ඕනේ. කතා කරන වචන තියෙනවා. අපි පුරුදු වෙලා හිටියේ නැත්නම් නිතර ඇවිච්ච කට හැමදෙනම කෑ ගහනවා. පන්සලට ගියා සංවර ඉන්න කියලා තියෙනවා. පුරුදු කරගත්ත ගතිය අත්හරින්න බෑ. අල්ලපු නැත්නම් තව පැත්තක ඉන්න තව යාළුවා එක හිතවතායක නැත්නම් හිතවත්කම කෙවිලි හදාගෙන හරි කමක් නැහැ. ඔය කියවනවා තැනන තැන දකින්නේ නැහැ. සද්දයන් සුදුසු වෙන දකින්නේ නැහැ. නිස්සබ්ද ඉන්න කියලා බෝඩ් ගහලා තියෙනවා. නමුත් නිස්සබ්ද කාරණේ කිව්වත් නැහැ. නිම්බල ආහාරයම වාගේ කට ඇරිච්ච ගමන් මොකද පිට වෙන්නේ? හරාප. බොරු කියලා පරිසු වචන. එහෙනම් මෙන්න මේවා අවස්ථා එනකොට අපි දකින්න ඕනේ. අන්න ඒ කතාව ගැලපෙන්නේ නැහැ. මං කරන කතාව කොහොමද? තැනට ඔබිනද? ගැලපෙනවද? කෙනෙක්ගේ හිත රිදෙනවද? එහෙම නැත්නම් ඒ ඉස්සාර පරිසර දූෂණයක් වෙනවද? මේ ආදී වශයෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ කතා කරනකොට. කවුරුවා කියලා හිතා වැරදි කියලා හිතන් කියන්න ඕනේ නැහැ. අපි මොළේ තියෙන අය ඉන්නත් කිරිස මොළේ තියෙන බෞද්ධය කියන්නේ බෞද්ධයට වෙන් කරන්න එපා. මේ යහපත් වාසයෙන් ප්‍රඥා පඤ්ඤාවන්තා සායන් ධම්මෝ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි කියලා. එයා බෞද්ධ කියලා ලේබලින් කර මේ ප්‍රඥාව වෙන් කරන්න යන්න එපා. හොඳ නැහැ. යම් කෙනෙක් නුවණ තියනවා නම් මේක තේරුම් ගත්තාම කාටවත් පොදු ධහමක් යහපත් ධහමක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි කවුරුනම් හොඳ දෙයක් කළොත් හොඳයි. එනම් නරක දෙයක් නෙමෙයි මේ කියන්නේ. යහපත් දේ සුචරිතේ හොඳයි. අන්නේ ආකාරයෙන් කතා කරන භාෂාව වැදගත් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම අනුන්ගේ සිත සතුට වෙන දෙයක් වෙන්නත් ඕනේ. නමුත් ඒක සතුට නැත් වැඩකට නැති හිස්සියක් නම් වෙලා බෑ. එහෙනම් ඒකේ මොකද වෙන්න ඕනේ? මගේ කතා කරන වචනයක් වචනයක් පාසා හරවත් වෙන්න ඕනේ, වැදගත් වෙන්න ඕනේ. අනාත්මවත් වෙන වචනයක් පිට වෙනවා නම් මනා කියන ඉඳලා මීට පස්සේ නම් කරන්න දෙයක් නැහැ. කුරුද්දට පිට වුණා. ආයිත් නම් මම මෙහෙම අවස්ථාවකටපත් වෙන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම සුද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් සුද්ධ කරගත්තොත් මොකද වෙන්නේ? හරි ආකාරව පිළිඳ පටන් ගන්නවා. මගේ කට හික්මවා ගන්නවා කියලා කිව්වහම ওই ටික හරි. හැබැයි ශික්ෂාපද ටික තියාගෙන යනවා. මම දසතිල් කියනවා. මුසාවාදා වේරමණී ශික්ෂාපද සමාදියාමි කියනවා. විසුනාවාදා වේරමණී ශික්ෂාපද සමාදියාමි කියනවා. පරුසාවාචා වේරමණී ශික්ෂාපද සමාදියාමි සම්පප්පලාපා වේරමණී ශික්ෂාපද සමාදියාමි කියනවා. මොකද්ද කිව්වේ? කිව්වේ එක කරනවද? නෑ ගණන් ගත්තේ. ඔය වචන ටික නොකිව්වත් ඔය වැඩ පිළිවෙල කරගෙන යනවා නම් ඔහු විචාරිතේටපත් වෙනවා. කොහෙන් තේරුම් අරගන්න ඕනේ? වචන ටිකකට සීමා කරගෙන හැදිලා ඉන්න තත්ත්වයක් අරගෙන මම ඔබ අතදී මම දසසිල් කියලා හිතන් උද්දාම වෙන්නේ නැතුව මෙන්න මේ ආකාරයෙන් සමාජයේ වචනේ හිතුවා ගන්න බලන්න ඕනේ. කාටත්මික පොදුයි. මේ වෙනසක් ඇත්තේ නැහැ ලොකු පුංචි කියලා. හැම කෙනෙක්ම හුරු කරගත්තා නම්
වැඩකට නැති බොරු කේලම් පරුස වචන ප්‍රලාපයන්ට මගේ වචනේ ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර්ථවත් වචනයක් කියනවා හරවද්දයක් කියනවා හරවද්දයක් වෙනකින් අහනවා ඒ සමග කටයුතු කරලා මම මෙහෙම කටයුතු කරගන්නවා. එහෙනම් අභ්‍යන්තරයෙන් එන්නා වූ අදහස් නිසා බොරු කේලම් පරුස වචන ප්‍රලාපයන්ට මග පෑදෙන්න පුළුවන්. ඒ වගේම බාහිර ලාභය කීර්තිය ප්‍රශංසාවක් හේතු කොටත් මේ වගේ මග පෑදෙන්න පුළුවන්. අන්න වෛද්‍යාවාකාය වලන්නේ එහෙමයි. බාහිර හේතුවක් නිදානව සාවිදේශ මොහසහගත වෙනවා නම් ඊට හේතු වෙනවා මගේ මේ වචනේ ඒක වලක් වෙනවා. ආධ්‍යාත්මික හේතුවක් නිසා මේක නැගෙනවා නම් ඒත් මම ඒවා වලක් වෙනවා. එවන් දෙයකම ඉඩ දෙන්නේ නැහැ කියලා අත්හැරියා නම් මොකද වෙන්නේ? අන්න අර කියන්නා වූ වචනේ සිද්ධ වෙන වචී සංඛාරය ගොඩනැගුණා නම් ඒක සංසිද්ධියට පටන් ගන්නවා. මෙහිමයි වචී සංඛාර සංසිද්ධව ගන්නෙ. පොදින් මිසේ තේරුම් අරගෙන භාවනාව කියන්නේ ඕකයි. එකතැන ඉඳගෙන අත්හැරියාගෙන ඉඳියට මේක වැඩින්නේ නැහැ. පොදින් මේ සමාජයේ ජීවත් වෙන අවස්ථාවේ ඉරියාපත භාවනාව බුදු පියාණන් වහන්සේ දේශනාකාරයෙන් සිද්ධ කරලා මනස සුද්ධ කර ගන්න ඕනේ. අන්න එතකොටයි සමාජයේ පිටිවිලි සුද්ධ වෙන්නේ, කතාව සුද්ධ වෙන්නේ, ක්‍රියාව සුද්ධ වෙන්නේ, චරිතය සුද්ධ වෙන්නේ. මේලා සුද්ධ චරිතයක් ඇති කරගෙන මේ ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට මේ ආකාරයෙන් ඉරියාපත භාවනාව වඩන්න පුරුදු වෙන්න සෑම සිද්දනාට යහපතක් වේවා. ඉස්සාවතා සම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.